සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කාඩිනල් හිමියන්ට අපහාස කළ හරීන්ට ආගමික නායකයන්ගෙන් දැඩි විරෝධයක් පක්ෂ තහනමට සජිත්ගේ 99 ඉල්ලු වාරණය ප්‍රතික්ෂේපයි රනිල්ට රවීට නොතීසි යහපාලකයන් මහ බැංකුව දෙපාරක්ම කැඩුවා පොහුට්ටු සභාපති ජී.එල් ගෙන් චෝදනා පොලිස්පති නියෝගෙන් සී.අයි.ඩී. කරුණාගේ කතාව ගැන පරීක්ෂණ ආරම්භයි ගලගොඩත්තේ හිමිගේ මන්ත්‍රී සිහිනය අධිකරණය බොඳ කර දමයි ලොවේම කොරෝනා රෝගීන් ගණන කෝටියේ කඩයිමට ලං වෙයි දේශීය ප්‍රවෘත්ති අගරාද ගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන කටයුතු වල නිරත වූ බවට හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශයට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනා එල්ලවනවා ඒ මහතාගේ මෙම ප්‍රකාශය මහත් ආන්දෝලනයටද ලක් වුණා ගෝටාගේ ගොඩෙන් 105ක් ඡන්ද සහිත මහත්තර වැටුණා නම් 47යි 47. එතකොට දෙවනි මනාපේ. දෙවනි මනාපේදී ජේපී එක ගහලා තිබුණේ 103යි හංගටත් වඩා ගහලා තිබේ සහිත් ප්‍රේමදාස මහතා සහිත් ප්‍රේමදාස දිනුම්. කවුද මේ 105 වෙනස් කරේ? ඒකට ගිය අදගරු මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමි පහනන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. හැබැයි ওই අදරදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක්. මම දවසක් යට කෝල් කරා මම පළවෙනි පාරම මාධ්‍ය කියන්නේ. ඔය ප්‍රශ්නේ වුණා මම කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිසු මරුණා කියලා මුණ ආත් භූත කතාවක්ද ඒක. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා කතෝලික සභාව හරින් ප්‍රනන්දු මහතා තම මහජන නියෝජිත වගකීම ඉටු කළේ නම් කාඩිනල් හිමිපාණන්ට යුක්තිය ඉල්ලා සිවිල් කටයුතු වලට මැදිහත් වීමට සිදුවන්නේ නැති බව සඳහන් කරනවා. උන්වහන්සේ කතෝලික ජනතාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬනගීමේ ඇති වරද කුමක්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කතෝලික අනුගාමිකයෙකු ලෙස හෝ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ හැකියාව හරින් ප්‍රනන්දු මහතාට තිබු බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රහාරයෙන් පසුවත් එය විහිළුවකට නොගෙන මියගිය හාතුවල් ලැබුවන් වෙනුවෙන් පෙනී සිටමින් යුක්තිය හා සාධාරණයේ ඉල්ලා හරින් ප්‍රනන්දු මහතාට ක්‍රියා කිරීමේ හැකියාව පැවතියා. අවම වශයෙන් තමන් දරූ ඇමති දුරෙන්වත් ඉල්ලා අස්වේ වගකීම යුත්තන්ට බලපෑමක් කළ යුතුව තිබු බවයි කතෝලික සභාව පෙන්වා දෙන්නේ. මේ අනුව හරින් ප්‍රනන්දු මහතාගේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන එම සභාව කාඩිනල් හිමිපාණන් ඇතුළු එම සභාව දේශපාලනීයට ඇඳා ගැනීමෙන් දැන්වත් වලකින ලෙසයි සඳහන් කරන්නේ. කතෝලික සභාව ආණ්ඩු පිහිටවන්නට හෝ පෙරලා තමන්නට ඍජුවමින්ම වක්‍රවද ක්‍රියා කරන්නේ නැති බව එම සභාව දැනුම් දෙනවා. හරින් ප්‍රනාන්දු මහත්මයාගේ ප්‍රකාශය අහලා අපි ඉතාමත්ම කනගාටුවට සහ කම්පාවට පත් වෙලයි ඉන්නේ. විශේෂයෙන්ම මහා මැතිවරණයක් අභියසදී මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. කොළඹ අගරදගුරු හිම්පාණන්ට පක්ෂ දේශපාලනය කරලා ලබා ගන්න කිසිම දෙයක් නැති බව අපි හැම කෙනෙකුටම පැහැදිලි. සදහන් කර තිබෙනා කාර්ය අපි කොළඹ පදවියේ සියලුම පූජකතුමන්ල රදගුරුතුමන්ල ඒ වගේම සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරන්නට කැමැති. මෙම ප්‍රකාශය සර්ව ආගමික නායකින් දැඩි ලෙස හෙළා දකිනවා. මේ රට ආරක්ෂා කළ උත්තරීතර වැදගත් පක්ෂ දෙකක් තියෙනවා. ඒ පක්ෂ දෙක තමයි අවුරුදු 2500ක් පැරණි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. පැවිදි කියන පක්ෂය නින්දාවට අපහාසයට උපහාසයට ලක් කරලා සමාජය තුළින් කොන් කරලා දාන්න විශාල කුමන්ත්‍රණයක් පවතින බව දැන් අපට පැහැදිලි. මල්කම් රන්ජිත් කාඩිනල්තුමා උජුපටිපන්න ගුණයෙන් යුක්ත කාඩිනල්වරයෙක්. එතුමා කිසිම පක්ෂයකට බද්ධ වුණේ නැහැ. ජනාධිපතිවරණ සමයේදී කිසිම අපේක්ෂකයෙකුට හමු වෙන්න එතුමා ඉඩ දුන්නේ නැහැ. එතුමාට කෙසේද දේශපාලන පක්ෂ ගාවලා පහස කරන්න. හැබැයි කිව්ව යුත්ත කෙලින්ම කියපු කෙනෙක්. කෙලින්ම විචනය කළා. මං හිතන්නේ ඒ නිසා තමයි මේ මඩ ප්‍රහාරයන් එල්ල කරන්න එතුමාට. පැහැදිලිව කියනවා මේ රටේ කතෝලික ජනතාවත් බෞද්ධ ජනතාවත් හින්දු ජනතාවත් මේකට නිසි පිළිතුරු මේ මැතිවරණයේදී ලබා දෙවි කියලා මා විශ්වාස කරනවා. අන්තවාදයට විරුද්ධව කතා කරපු එතුමාගේ හඬ වහන්න එමත් නැත්නම් එතුමාට අපහාස කරන්න
මේ දේශපාලඥයෝ කටයුතු කරනවා නම් ඒක ඉතාමත්ම නින්දිත තුච්ච ක්‍රියාවක්. හරින් ප්‍රනන්දු මහත්මයා අගරදිකුතුමන්ගේ නමවත් නොදන්නා ආකාරයට, ඒ වචනේවත් නොදන්නා ආකාරයට තමයි හැසිරෙන්නේ. ඒ නිසා අපි දේශපාලඥයන්ට කියන්න ඕනේ ආගමික පූජ්‍යයන්ට මේ විදියට ගරහා කිරීම නවත්තන්න. තමන්ගේ දේශපාලන ගමන වෙනම යන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කුරුණෑගලදී මේ පිළිබඳ අදහස් දක්වුවා. මගේ පියා කතෝලික, මගේ නව බෞද්ධ කියලා කතෝලික කාඩිනල් තුමාට අපහාස කළා. බෞද්ධ වේවා කතෝලික වේවා ආගමික වේවා ආගමික නායකයෙකුට අපහාස කළොත් ඒ ඔහුගේ පිරිහීම නිසා ඔහුගේ විතරක් නෙවෙයි ඔහු ඉන්න පක්ෂයටත් ඒ පිරිහීම තව ලක් වෙනවා කියන එක අපි අමතක යුතු නැහැ. මේ නොමේරු කම හේමදාස පිළිතුර පැහැදිලිව පෙනෙනවා කියන එක නම් අපිට පැහැදිලි. දේශපාලන පක්ෂ නියෝජිතින්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔය මත නෙමෙයිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 125කට 26කට අඩුුනේ කාදිනතුමාලගේ කතෝලික ඡන්ද තිබුණ නැහැනේ. සමහරාම අපේක්ෂකතුමාගේ ආසනේ 50000කට ආසන ප්‍රමාණයකින් පරාජිතපත් උනේ කාදිනතුමාගේ ප්‍රකාශය මත නෙමෙයිනේ කතෝලික ඡන්ද නැහැනේ. සිරිකොතල්ලන්නේ නැහැ. සමහර දේශපාලඥයෝ 56000කින් පරාජිතපත් උනේ තමන්ගේ ආසන ඔය මත නෙමෙයිනේ. ඒ නිසා අපිට ඒක මත මේක පරාජිතපත් වුණා කියලා කියන්න බෑ. එතුමා අගරාද කුරුතුමා පිළිබඳව සඳහන් කරපු කාරණේය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හැටියට අපි එකඟ වෙන්නේ නැහැ. ඒකෙන් අගරාද කුරුතුමාට යම්කිසි විදිහක සිත්‍රිදුමක් ඇති වුණා නම් ඒ ගැන කනගාටු වෙනවා පක්ෂයක් හැටියට කියන එකයි අපි කිව්වේ. එය නොවිය යුතු කාරණා. හරින් කියනවා නම් ජනාධිපතිවරණයේ පරදුනේ පාස්කු ප්‍රහාරය නිසා කියලා. එහෙනම් 2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දේ පරදුනේමක් වෙලාද? අගරාද ගුරුතුමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාම මැද තැනක ඉඳලා ආගමික නායකයෙක් ලෙස කතා කළ යුතු දේ පමණයි කතා කළේ. උන්වහන්සේගේ ඉතාම නිෂ්කලංක හැසිරීම පිළිබඳව කතෝලික සමාජය තුලත් කතෝලික නොවන සමාජය තුලත් සමස්ත ජාත්‍යන්තරය තුලත් තිබෙන ඉතාම පැහැදීමක්. හැබැයි ඒක තේරුම් ගන්න කතෝලිකයෙක් වෙච්ච හරින්ට බැරවීම ඇත්තම කනගාටුවක්. ජනාධිපති කමිෂන් සභාවක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ යම් යම් වාර්තාම එළියට පැමිණ පමණිනා. ඒ කියන්නේ තමන්ගේ සගයන් සමහරක් විතර ඒක අහුවෙනවත් දන්නේ නැහැ. බයට දැම්මම ඉඳන් කියන නෑනේ අහවලන් තමයි මේකට සම්බන්ධ කියලා. මොකද තමාගේ වාර්ගික සගයා බේරගන්න එහෙම කියනවත් දන්නේ නැහැ. මේ පාස්කුවේදී ප්‍රහාරය හමුවේ ඔවුන් විසින් ඔකෙන් විරහිතව කටයුතු කරපු හින්දා අද ඔවුන්ට දේශපාලන අනාථයන් බවට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගෙන් අහන්න කැමති මේ ඔබේ මතය නේද? ඒ සම්බන්ධයෙන් රට හමුවේ සමාවගත යුතුයි සජිත් ප්‍රේමදාස. හැබැයි අපි හරියට ආපහු සිදුවීම් දාමයට ගිහිල්ලා බලුවා. මට මතකයි ඒ වෙලාවේදී අගරද ගුරුතුමා ප්‍රකාශ කරා අඩුමතරමේ මට දුරකතනින් කිව්වනම් මම මේ මිනිස්සු බේර ගන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේට එම ප්‍රහාරය පිළිබඳවත් එම ප්‍රහාරයෙන් විශේෂයෙන්ම උන්වහන්සේගේ ආගමික භක්තිකයන් ඝාතනය වීම පිළිබඳවත් ඒ සඳහා සාධාරණේ පිළිබඳ අරගලයක් තිබෙනවා. හැබැයි අපි ඒ අරගලය කවර දේශපාලන පක්ෂයට වාසි වෙනවද අවාසි වෙනවද කියලා ක්‍රියාමණී බැලීම ඒ තරම් යුක්තිසහගත නැහැ. කාඩිනල් හිමිපාණන්ට අපහාස කිරීම මම හිතන්නේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම කරපු අපහාසයක් ඇටියෙද මම දකින්නේ. විතරක් නෙමෙයි හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කාඩිනල් හිමිපාණන්ගෙනුත් කතෝලික ජනතාවගෙනුත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් සමාව ආයද සිටින්න ඕනේ. මම කතෝලික දේශපාලඥයෙක් ඇටියට මේ පිළිබඳව අපේ සමස්ත රටේ ජනතාවගෙන්ම සමාව ඉල්ලනවා පමණක් නෙමෙයි මෙය හෙලා දකින්නවා. තාත්තා කියපු හින්දා ඒ හරින් ප්‍රනාන්දු බේරුණා. ඒ නිසා යාට වේදනාවක් නැහැ මැරිච්ච 3400 ගැන. අතපය අහිමි වෙච්ච 100 ගණන් ගැන. කාඩිනල් තුමාට වේදනාවක් තියෙනවා එතුමා ඒ කිතුණුවන්ගේ මේ රටේ නායකයා නිසා. කාඩිනල් තුමා කරන්නේ පක්ෂ දේශපාලනයක් නෙවෙයි හෘද සාක්ෂියේ දේශපාලනයක්. ඒ කියන්නේ තමන්ගේ බින්දිතයන්ට සාධාරණ ඊට කරපල්ලා නැවත මෙවැන්නක් ඇති කරන්න මේ පාපතරයන්ට ඉඩ නොතබල්ලා කියන එක. ඉතින් ඕක දේශපාලනයක් කියලා පේනව නම් කාට හරි ඒක පේන කෙනාගේ මොලේ ලෙඩක් අසනීපයක් නිසා කාඩිනල් තුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් 99 දිනකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ උපනායක රවි කරුණානායක යන මහත්වරුන්ට නොතීසි ද නිකුත් කෙරුණා. තමන් ඇතුළු පක්ෂ සමාජිකයන් 99 දෙනෙකුගේ සමාජිකත්වයේ අහිමි කර ඇති බවට බිම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.
තීරණයේ ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසාවිනිසුරු අමාලි රණවීර මහත්මිය විවෘතාධිකරණයේ ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණයේ හඹුවේ හෙළිදරව් කළ යුතු බවයි. එහෙත් මෙහිදී පැමිණිලිකරු සිද්ධිමේ කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයද සිට ඇති බවයි ඇය පෙන්වා දුන්නේ. ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු වරිය සඳහන් කළා. කෙසේ වෙතත් නඩුව ජූලි මාස 27 වනදා යලි කැඳවීමට නියම කළ දිසා විනිසුරු වරිය අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උපනායක රවි කරුණානායක යන මහත්වරුන්ට නොතිසිද නිකුත් කළා. අද සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ වහලේකම් හිටපු මන්ත්‍රී අකිල විරාජකාරියවසම් මහතාටද අධිකරණය නියම කළා. පැමිණිලිකාර රංජිත් මතුමපණ්ඩාර මහතා පවසන්නේ තමන් ඇතුළු පිරිසක් සමග ජනබලවේගයේ නැමැති සන්ධානයකින් නාම යෝජනා බහර දීමෙන් පසු සිය පක්ෂ සමාජිකත්වයේ අත්විටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වග උත්තරකරුවන් තීරණය කළ බවයි. අදාළ සන්ධානය ස්ථාපනය කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේගත් තීරණයකට අනුව බැවින් ඒ තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව මතුමපණ්ඩාර මහතාගේ පැමිණිල්ලේ සඳහන්. ඒ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කොට තම පක්ෂ සමාජිකත්වයේ අත්විටීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු ඉල්ලා තිබුණේ. මෙහි වග උත්තරකාර අකිල විරාජකාරිය වසම් මහතා සිය විරෝධතා මගින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජනබලවේගයේ නැමැති පක්ෂයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසි විටකත් අනුමැතිය ලබා දී නැති බවයි. පැමිණිලිකාර රංජිත් මතුමපණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජනබලවේගයේ නැමැති පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන එම පක්ෂයෙන් නාම යෝජනා බහර දී ඇති බැවින් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය තවදුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නැති බව අකිල විරාජකාරිය වසම් මහතා අධිකරණයේ හමුවේ පෙන්වා දී තිබුණා. ඔහු තවදුරටත් පවසා තිබුණේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කළ හොත් දැඩි අගතියක් සිදු විය හැකි බවත්ය. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සමාජික අත්විටීමේ බලය ගරු මහලේකම්තුමාට තියෙනවා. ඒ අනුව තමයි එතුමායි පියවර ගන්න. ඕනම කෙනෙක් පක්ෂ විනය කඩ කරොත් ඒට විරුද්ධව පියවර ගැනීම පක්ෂයේ විනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අත්විටීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේ තීන්දුව මෙන්ම එම පක්ෂයේ අර්බුදය පිළිබඳවද අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් කරන් තිබ්බා සමගි ජන බලවේගයෙන් ඉල්ලානු 9 දෙනෙක් පක්ෂ තහනමකට ලක් කරන්න. ඒ සම්බන්ධව අපි අධිකරණයට ගියා. අධිකරණයේදී ඒ නඩුව සම්බන්ධව තීන්දුවක් දීලා තිනවා. වාරණ නියෝගයේ නිකුත් කරන එක නවත්තලා තියෙනවා. නමුත් අතුරු තහනම් නියෝගයේ සම්බන්ධව දිගටම ඒ නඩුව පවත්වාගෙන යන්න පාර්ශ්වකරුවන්ට සිතාසි නිකුත් කළා තියෙනවා. ඒ අනුව පාර්ශ්වකරුවන් වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රවි කරුණානායක මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියවසම් මැතිතුමාට නොතීසි නිකුත් කළා තියෙනවා. අපේ වාරණ නියෝගයේ සම්බන්ධව උත්තර බඳින්න සමගි ජන බලවේගය ත්‍යානුකූල නොවන විදිහට එම බලවේගය පිහිටවලා එක්සත් ජාතික පක්ෂය නම පාවිච්චි කරන්න උත්සාහ කරලා වෙනත් දේශපාලන බලවේගයක් සමග අස්සංකර එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගේ සමාජිකත්වයේ අත්විටවීම නිත්‍යානුකූලයි කියලා අද දෘෂ්ටි කුසාවේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අපිට මේ තීන්දුවෙන් පස්සේ විනය පරීක්ෂණ ගන්න පැහැදිලිව පුළුවන්. ඒක තමයි මේ තීන්දුව කියන්නේ. මමත් නීතිඥයෙක් හැටියට මම කියන්නේ මෙවැනි තීන්දුවක් පිටු 23ක තීන්දුවක් දෙන්නේ ෆයිනල් ඩිෂන් කියලා. අද සිරිපතයි අලිය ලකුණයි ප්‍රාණ අපකාරිය වඩ පත් කරගෙන තියෙනවා. හතර පස් දිනකේ කල්ලියක්. මේ හතර පස් දිනකේ කල්ලිය අගෝස්තු 5 වෙනිදා තේරුම් ගනීවි. එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ කොතනද? රටේ ජනතාව ඉන්නේ කොතනද කියලා. මං හිතන්නේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ සිරිකොත අල්ලන්න එන්න. මොකද සිලිකොත බලෙන් අල්ලන්න බෑ. දැන් අයිතු අතුල්ලියම යටතේ අපිට පුළුවන්කම තියෙනවා උන්ට විරුද්ධව කටයුතු කරන්න. ජනවාරි 8 වෙනිදා ආණ්ඩුව ආවේ පෙබරවාරියේ බැඳුම් කරේ දාගත්තා ලෙඩේ. අපි බැඳුම් කර නිසා නේද අපි ආපස්සට ගියේ. එදා ඉඳලා මෛත්‍රීපාලයි රණිලුයි නයාමුගඩියා වගේ අපි ආණ්ඩුව හදනවා. මේගොල්ලෝ ආණ්ඩුව නැති කරගන්න. ඉතින් මෙහෙම යන්න පුළුවන්ද? ඉස්සරහට අරන් දුන්නත් ඔච්චරයි. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි මේ දෙකම එකතු වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මාර සපෝට් එකක් දෙන්නේ මේ දවස්වල.
එනිසා අපිට කිසි පාක්ෂයක් ගන්න නැතුව මේ මැතිවරණ දෙපත්තලා හොඳ ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය 2015 අගෝස්තු මාසේ මේ රටේ ජනතාව බලයට ගෙනාවා. ඒ බලයට ගෙනාවු ජනතාවගේ ඕමනෑ එපාකම් ඉෂ්ට කරන්න බැරි වුණා ඒගොල්ලන්ට. එහෙනම් ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ බලය ඉල්ලන්නවත් සුදුසු නෑ. අපි තමයි විපක්ෂයක දැවැන්තම කාර්යභාරය කරේ. රනිල් වික්‍රමසිංහ නමට හිටියේ, සජිත් ප්‍රේමදාසලා නමට හිටියේ. කරපු අරගලයක් නෑ. යහපාලන රජයේ සමයේ මහබැංකු වංචා දෙකක් සිදු වූ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා. ඒ නිලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. නීතිපතිතුමා නියෝගයක් නිකුත් කළා තිබෙනවා පොලිසියට CID එකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුමා හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතුමා කැඳවලා ප්‍රශ්න කරන්නයි කියලා. මහා බැංකුවේ බැඳුම් කර වංචාව පිළිබඳව. දැන් මේ සම්බන්ධයෙන් හැමෝටම අමතක වෙලා තියෙන ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මම හිතනවා ඉතාමත් උචිතයි කියලා. ඒ තමයි අත්ත වශයෙන් මහා බැංකු වංචා එකක් නෙමෙයි දෙකක් තුනක්. 2015 හා 2016. ඒ සිද්ධි දෙක අතර මාස 13ක කාල පරතරයක් තිබුණා. දෙවන කොල්ල කෑමෙන් සිදුවෙච්ච අලාභය පළවෙනි කොල්ල කෑමට වඩා අතිවිශාලයි. ලොකුම වංචාවුනේ දෙවනි කොල්ල කෑම. කම්බ හොරු නීතිය හමුවට ගෙනීමේ අවස්ථාව ගිලිහි ගියා. අස්සයා ගාලෙන් පැනලා ගියන් පස්සේ දොර වැහුවා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. ඉතින් මේ නාඩගම් සියල්ලක්ම සිදුවන්නේ මොකක් නිසාද? කවුද මේකට වගේ කියන්නේ? වෙන කිසිම කෙනෙක් නෙවෙයි. එදා පැවතුණු යහපාලන රජය සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා රුපියල් 5000ක් දීලා මදිලු. කොරෝනා වසංගතය නිසා ඒක රුපියල් 25000 60000 දෙන්න ඕනේ. ඒ අයට සම්පූර්ණයෙන් අමතක වෙලා තියෙනවා 25000 නෙවෙයි 50000ක් උනත් දෙන්න මුදල් ඉතිරි වෙනවා. මේ දැවැන්ත වංචාව සිදු නොවුණා නම් අර ඔය සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයයි වගේ කිසිම රටට වැඩක් නැති වැල්වටාරම් දේශපාලනයකට නෙමෙයි අපි මේ මැතිවරණ සමය යොදාගන්නේ. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට ඉතාම විද්‍යාත්මකව අපේ දේශපාලන ව්‍යාපාරය ඉතාම ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ඉන්නවා. පහුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයට පත් කෙරුවේ මිලියන 1.5ක් වැඩි ඡන්දවලින්. මේක හුඟක් අය කියන්නේ නැහැ. මේ අමාරු ජයග්‍රහණයක් නෙමෙයි විශාලම ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අපි ගත්ත. සමගි ජන බලවේගයේ දේශපාලනයේ ආරම්භ වෙන්නෙම එජාප ඉතිහාසයේ දැවැන්තම පරාජය එජාපයට උරුම කරලා දීපු නායකයා විදිහට කියලා. විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් රට ඉදිරියේ වැඩපිළිවෙලක් තබලා නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ තියෙන එකම වැඩපිළිවෙල තමයි සිරිකොත අල්ලගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ තියෙන වැඩපිළිවෙල තමයි සජිත් පිලට වැඩියෙන් එක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් හෝ ලබා ගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල. කරුණා අම්මාන් හෙවත් විනයාග මූර්ති මුරලිදරන් විසින් සිදු කරන ලද කියන ප්‍රකාශයක් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. ඒ ඔහු LTTE සමාජිකයෙකු වශයෙන් සිටියදී කළ බව කියන අපරාධ පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධවයි. ඒ අනුව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කරුණා අම්මාන් මහත්මයා ප්‍රකාශයක් කරලා තියෙනවා බවට වාර්තා වෙලා තියෙනවා. පොලිස්පතිතුමා විසින් උපදෙස් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවාදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව ඒ මහතාව කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපි බලාපොරොත්තු වෙනවා ඒ මහත්මයා නීතියට ගරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරියේ පෙනී සිටී කියලා. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ආර්ථික සංවර්ධනය සිදුවන ජනතාවාදී රජයක් පිහිටුවීමට ජනාධිපතිතුමාට සහාය ලබා දීමට ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව එක පැත්තක තියාගෙන ජනාධිපතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්න විසඳ ගන්න බෑ. එතකොට ගේන සෑම පනතක්ම පරාජය කරන්න විරුද්ධ පක්ෂයට පුළුවන්කම තියෙනවා. ආණ්ඩු පක්ෂයට පුළුවන්කම. අපි දැක්කා ඒක.
පෞගිය ආණ්ඩුව තුල ජනාධිපතිවරයා යම් යම් මත දරනකොට අගමැතිවරයා ඊට විරුද්ධ මත දැරුවා. මේ තුලෙත් ඇති වුණේ කාටද පාඩු වුණේ? මේ දෙන්නටම පාඩු වුණේ නැහැ. හැබැයි රටට පාඩු වුණා. ජනතාවට පාඩු. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබුණේ නැහැ. එමනම් ඒකේ වෙනස තියෙන්න ඕන ජනාධිපතිවරයා එක පැත්තක ඉන්නකොට ඒ පැත්තේ ආණ්ඩුවක් පිටවලා තුනෙන් දෙකක බලයක් අරගෙන රටේ අවශ්‍ය වෙනස්කම් කරන්න ව්‍යවස්ථාවේ ඇති දුර්වලකම් මකන්න කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ නිවසේදීද ජන හමුවක් පැවැත්ුණා. ජනතා ගැටළු විසඳන ආණ්ඩුවක් අගෝස්තු 5 වනදා අභිකරණ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැස්බෑ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජනතාවගේ දුක තේරිලා හදවත උණු වෙලා ජනතාවට සේවයක් කරන රජයක වරපතල අවශ්‍යතාවයක් අපේ රටේ තිබෙනවා. සමග ජනබලවේගයත් සමග එක්රොක් වන්න කැස්බෑව ගම්මාන 770ම දියුණු කිරීමේ වගකීම අපි බාර ගන්නවා. පස් වෙනිදට ඓතිහාසික ජයග්‍රහණයක් තුලින් රටක් දිනනවා, ආණ්ඩුවක් පිහිටවනවා. කැස්බෑව සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපළේ සියලු කොටස් මිල දාශකය ඒකක 5000 සීමාව අද ඉක්මවා කියා. නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4247.95ක් දක්වා පහත වැටුණා. රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබීමත් සමග කොටස් වෙළඳපොල ගනුදෙනුද ඉහළ යමින් පවතිනවා. අද දින අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 65කින් ඉහළ ගියා. එය 1.31ක වර්ධනයක්. සමස්ත දර්ශකය සටහන් වූයේ ඒකක 5055.57ක් ලෙසයි. කොළඹ කොටස් වලඳ පොලේ අද දිනේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ඉක්මවා ගියා. ගත වූ දින කිහිපයේදී මෙරටින් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වුණේ නැහැ. සුවලබු සංඛ්‍යාවද 1500 ඉක්මවුවා. මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950ක්. ඉන් 1526 දිනකම සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 413ක්. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ 28 දිනක සුවය ලබා පිටව ගියා. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ සැක සහිත රෝගීන් 31 දිනක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලැබූ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාමත් ආසාදිතයින් හමු නොවීමත් ඉතා යහපත් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. කොරෝනා ව්‍යසනයත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ අද දිනේද පිරිසක් දිවයිනට පැමිණියා. ඉන්දියාවේ සිට පැමිණි මෙම පිරිසට 230 දෙනෙකු අය. ස්වාමීන් වහන්සේ කිහිප නමකද ඒ අතර වුණා. උදැසන 6:30ට මෙම පිරිස දිවයිනට ළඟා වූයේ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකිනුයි. ගුවන් තොටුපළේදීම සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අතර මුඛාවරණ පැළඳීම හේතුවෙන් ශ්වසන රෝග මෙන්ම උලත් විට කෑම දුම්පානය ආදී සෞඛ්‍යට අහිතකර පුරුදු අවම වී තිබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. ඇත්තටම ලංකාවේ ප්‍රධානතම රෝගයක් තමයි ශ්වසන රෝග. මුඛාවරණ පැළඳීම නිසා මුඛය හා නාසය හරහා ඇතුල් වෙන විස බීජවල පාලනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා විශාල වශයෙන් ශ්වසන රෝග ඇතිවීම යම්කිසි පාලනයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා පොලිස් නිලධාරීන් සහ මෝටර් බයිසිකල් වල ගමන් කරන කට්ටිය තමයි ලංකාවේ වැඩිපුරම විස දුමට සහ දූවිල්ලට නිරාවරණය වෙන්නේ. මේ කට්ටියත් මුඛාවරණ පැළඳීම නිසා තමන්ගේ ශ්වසන පද්ධතිය මේ විෂ දුමට සහ දූවිල්ලට නිරාවරණය වීම අඩු වෙලා තියෙනවා. ඊට අමතරව මුඛාවරණ පැළඳීම නිසා අපි දැකලා තියෙනවා ගොඩාක් අයට තමන්ට හිතිච්ච වෙලාවට දුම්වැටියක් පානය කිරීමට බාධාවක් වෙලා තියෙනවා. ඉතින් මේ දුම්වැටියක් පානය කිරීමට උත්තේජය ඇතිවන වෙලාවේදී යම්කිසි බාධාක් විදිහට මේ මුඛාවරණය වැඩ කරන නිසා දුම් පානය කිරීම යම් ප්‍රමාණයකට පාලනයක් වෙලා තියෙනවා. අපිට බුලත් විට කෑමත් පාලනය වෙලා තියෙනවා. ඒ වගේම තැනින් තැන කෙල ගහන එකත් පාලනය වෙලා තියෙනවා.
ගෝලීය කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා ගියා. වසංගතය ආරම්භ වූ පසු දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසනවා. එම සංඛ්‍යාව 183,000කට අධිකයි. වෛරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 471,042. කොවිඩ් ආසාදිතින් අඩුවීමක් පෙන්눔 නොකළද දිනපතා සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරිපාලනයෙන් ඉල්ලීමක් කළා. ඔක්ලොහොමා හි පැවති රැලියකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රැලියට සහභාගී වීමෙන් අනතුරුව යමෙකු ආසාදිතෙකු වූයේ නම් සංවිධායකින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග සඳහා එළඹීමට නොහැකි වන අයුරින් පොරොන්දු පත්‍රයක් අත්සන් කර ගැනීමටද ඔහු කටයුතු දා තිබුණා. චීනයට චෝදනා කරමින් චීන සටන් කලාවක් වන කුන්ෆු සටන් කලාව COVID-19 වෙනුවෙන් කුන්ෆු ලෙස නම් තැබිය යුතු බවට ඔහු යෝජනා කළා. අමරිකාව චීනයට එලෙස චෝදනා කළද තම රටට COVID-19 වෛරස තත්වයට සාර්ථක මුහුණ දීමට හැකිවේ චීන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නිසාවෙන් බව චීන බලධාරීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ආසාදිතින් කලින් හඳුනා ගැනීම වාර්තා කිරීම වෙන්කර තබා ගැනීම හා කලින් ප්‍රතිකාර කිරීම යන ප්‍රතිපත්ති ඒට මුල් රූපවයි. ඉන්දියාවේ දිල්ලි නුවර සුකොබ්බෝගි හෝටල් 25ක් කොවිඩ් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීම සඳහා මධ්‍යස්ථාන බවට පත් කර තිබෙනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වර්ධනය වීමත් සමග රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම මේට හේතු වී තිබෙනවා. කොවිඩ් මරණ 50,000 ඉක්මවා යන පසු බිමක සංචරණ සීමා ඉවත් කරන ලෙස ඉල්ලා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සිනාරෝගේ ආධාරකරුවන් නැවතත් විරෝධතා ආරම්භ කර තිබෙනවා. සමාජීය දුරස්ථභාවය ආරක්ෂා කරමින් රැකියා සඳහා වාර්තා නොකිරීමෙන් වෛරසයේ ඉක්මවා ගිය දරුණු බලපෑම් ඇති විය හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ දිනේද ඉහළම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලෙන් වාර්තා වූ අතර නව ආසාදිතින් 16,851 ඉරටින් වාර්තා වුණා. යුරෝපයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව මේ වන විට 592,280ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස බලධාරීන් එරට ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. දෛනික කොවිඩ් ආසාදිතින්ගේ ඉහළ යාමක් පසුගිය සතිය තුළ පෙන්නුම් කර අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ මෙල්බන් නගරයෙන්. ජර්මනියේ නිරෝධායනයට ලක් කළ පිරිස හා පොලිසිය අතර ගැටුම් ඇතිවන ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මහමැතිවරණය සඳහා දිස්ත්‍රික් 4කට තම පක්ෂයේ භාර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපේ ජනබල පක්ෂයේ ඉදිරිපත් කළ රීඩ් පෙට්සම් අභියෝජනා අධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියෝජනා අධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙට්සම් විභාගය සඳහා නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ද අපේක්ෂකත්වයේ තරණ අපේ ජනබල පක්ෂය කුරුණෑගල කොළඹ කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණා. ඊට එරෙහිව මෙම පෙත්සම් ගොනු කර තිබුණේ අපේ ජනබල පක්ෂයේ යර්ථේ තරඟවදින ඥානසාර හිමියන් සහ පූජ්‍ය අතුලී රතන හිමියන් ඇතුළු අපේක්ෂකින් පිරිසකුයි. සිය නාම යෝජනා පත්‍රවල අන්තර්ගත දේවරුම් ප්‍රකාශ සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන් නොමැතිව ප්‍රකාශ කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් ඒවා ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්වල සඳහන්. එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම්බාර නිලධාරීන්ට බලයක් නොමැති බව පවසමිනුයි පෙත්සම් ගොනු කර තිබුණේ. අපරාධ කල්ලි හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පුළුල් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. අපරාධ කල්ලි වලට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ගත වූ පැය 24ක කාලය තුලදී. මේ 8 දෙනාගෙන් 6ක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය මගින්. අද උදෑසන මතුගම පොලිස් අසමේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ රාත්‍රී හංවැල්ල පොලිස් වසමේදී සැකකරුවන් 30 අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ දිනයේදී රත්මලාන ප්‍රදේශයේදී තවත් වයස අවුරුදු 38ක් වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ දිනයේදී රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා සැකකරුවෙක් හා සැකකාරියක්. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1ක් සහ ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන බව දැනගෙන ඔහුගේ කීර්ති නාමය කෙලසීමට වැලිකඩ සිද්ධියට අදාළව බොරු සාක්ෂි එක් කරමින් හිටපු අධිකරණ හා බන්ධනාගාර ඇමති ඩී.එම්. ස්වාමිනාදන් තමන්ට දේශපාලන නඩුවක් දැමූ බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගචීව මහතා පවසනවා. දේශපාලන පරිගණකීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානිය අබේසේකර සහ මෙවන විට ස්විට්සර්ලන්තයට පැන ගොස් සිටින නිශාන්ත සිල්වා යන පොලිස් නිලධාරීන් ඊට එක්ව සිටි බවටද නියෝමල් රංගජීව මහතා චෝදනා කළා. මෙම පිරිස තමට දේශපාලනික වශයෙන් බලපෑම් සිදු කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන කුඩා බණ්ඩාර යන නිලධාරියා සාක්ෂි දීමෙන් පසු සහකාර බන්ධනාකාර නිලධාරියෙකු ලෙස උසස් වීමක් ලබන බවද නන්දිමාල් යන අය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපියකින් දැවත සේවයේ පිහිටුවා තිබෙන බවද ඩියෝමල් රංගචීව මහතා ප්‍රකාශ කළා. තමන් මද්‍රව්‍ය වැටලීම් දහසක් පමණ සිදු කර තිබෙනවා. වෙලෙසුදාට මරණ දඬුවම හිමි වුණේද ඒ අනුවයි. වැටලීම් නොකර වෙලෙසුදාකෙන් සල්ලි ගත්ත නිලධාරීන් එක්කයි තමන් වැඩ කළේ. තමන් මරණවා තම දරුවෙක් හෝ මරණවා කියා තමා සමග වැඩ කළ නිලධාරියෙකු එක්ක වෙලෙසුදා කියන දුරකථනමුතුමක් අද කොමිසමට ඉදිරිපත් කළා යනුවෙන්ද ඉන්දික රංගචීව මහතා පැවසුවා. තම දරුවන් ඉදිරියේ මාංචු දමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියන ලෙස තමන්ට දසවද දුන් බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට සිදු වූ අසාධාරණයක් පිළිබඳව තමන් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් බව නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා කියා සිටියා. ලලිත් ජයසිංහ මහත්මයා තමයි මේ වන විට පොලිස්පතිවරයා වශයෙන් පත්වෙන්නට ඉහළම සුදුසුකම් ලබලා තියෙන නිලධාරියා. ඒ බව දැනගෙන පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් ඒ මහත්මයාව බොරු සිද්ධි දෙකකට පටලවලා වැඩ තහනම් කරනු ලැබුවා. පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් හිටපු ඒ මහත්මයා ඉතා පැහැදිලිව සාක්ෂි දුන්නා. වැඩ තහනම් කිරීමේදී පොලිස් කොමිෂන් සභාව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට පටහැනිව තමයි කටයුතු කරලා තියෙන්නේ කියලා. මේ නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ඉන්න බී.එස්. තිසේරා, ඒඩ්‍රියන් නිශාන්තද සිල්වා සහ ශානි අබේසේකර කියන මහත්වරු ද්වේෂ සහගතව කටයුතු කරලා එක්සත් ජාතික පක්ෂයේ රජයේ අවශ්‍යතාවය මත කටයුතු කරලා කෙසේ හෝ ලලිත් ජයසිංහ මහත්මයාව නඩුවකට පටලවන්න උත්සාහ ගත්තා කියන එක අපි පෙන්눔 කරලා දුන්නා. තමාගේ දේශපාලන මතයට අවනත නොවන රජයේ නිලධාරීන් මර්ධනය කරමින් පසුගිය රජය ගෙන ගිය මේ වැඩපිළිවෙල නැවත නිවැරදි තත්ත්වයට පත් කරලා ඒ අසාධාරණයෙන් සාධාරණයක් මේ ඉල්ලුම් කරවන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරුදින බෝම්බ පුපුරවා ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ඉබ්‍රහීම් ඉල්හාම් සහ ෆාතිමා ජිෆ්‍රිගේ විවාහ මංගල උත්සවයට එවක හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් සහභාගී වී ඇති බව අද හෙළි වුණා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ෆාතිමා ජිෆ්‍රිගේ මව සාක්ෂි ලබා දීමේදී පසුගිය වසරේ පාස්කු ඉරුදින කොළඹ ශැංග්‍රිලා හෝටලේ දෙවන බෝම්බේ පුපුරවාකත් මරාගෙන මැරෙන බෝම්බ කරුබෝ ඉබ්‍රහීම් ඉල්හම්ගේ බිරිඳ වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිය දරුවන් තිදෙනා සමග බෝම්බේ පුපුරවාකත් ෆාතිමා ජිෆ්‍රිගේ මව වන ෆාතිමා ෆරීඩා උම්මා කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. ඇයි කියා සිටියේ දරුවන් හත් දෙනෙකුගෙන් යුත් තම පවුලේ බාල දෙරිය වූ ෆාතිමා ජෙෆ්‍රි 2012 වසරේදී විවාහ යෝජනාවකින් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සුප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික යූසුප් මොහමඩ් ඉබ්‍රහීම්ගේ පුතෙකු වූ ඉබ්‍රහීම් ඉල්හම් සමග විවාහ වූ බවයි. මෙම විවාහ උත්සවයට එවකට සිටි අමාත්‍යවරුන් දෙදෙනෙකු සහභාගී වූ බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළා. කොමිසම එහිදී ප්‍රශ්න කළේ එම අමාත්‍යවරුන් කවුරුන්ද යන්නයි. කෙසේ වෙතත් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ රවුෆ් හකීම් විවාහ උත්සවයට සහභාගී වුණාද කියලා හරියට මතක නැහැ. ඒත් ඇමතිලා දෙන්නෙක් ආවා කියලා මතකයි ලෙසයි. ඒ සම්බන්ධයෙන් නිශ්චිතවම තොරතුරු අවශ්‍ය නම් තම දරුවන්ගෙන් තොරතුරු විමසා හිටපු අමාත්‍යවරුන් දෙදෙනා කවුරුන්දයි පැවසිය හැකි බව ඇය කියා සිටියා. කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් ෆාතිමා ජිෆ්‍රිගේ මව දුව කරපු වැඩි අන්තිම නරක වැඩක්. මගේ දුව ගැනවත් බෑම ගැනවත් මට කිසිම කනගාටුවක් නැහැ. රටේ මිනිස්සු ගැන ගොඩක් දුකයි. දරුවන් ගොඩකට දෙමව්පියෝ හිමි වුණා. දෙමව්පියන්ට දරුවන් නැති වුණා. අපි හැමෝම මිනිස්සු. අපේ ආගමේ කියන්නේ මිනිස්සු එක්ක ආදරෙන් ඉන්න කියලා ලෙස ඇය සංවේදීව සඳහන් කළා. පෞර විද්වත් වෘත්තකයෝ සංවිධානයේ මෙහෙවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්මන්ත්‍රණයක් හිරියාල මැතිවරණ කොට්ටාසයේදී පැවැත්ුණා. විවිධ මාතෘකා ඔස්සේ මෙහිදී අදහස් පළ කෙරුණා. අවුරුදු 4ක් 5ක් තිස්සේ බොහෝ දිනක හිතාන හිටියා ඔන්න දැන් අපිට යහපාලන යටතේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙයි කියලා.
මම සාමාන්‍යයෙන් මේ ඉලක්කම් කියන්න කැමති නැහැ. ඒකට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1242 ඉඳලා ඇමරිකානු ඩොලර් 3851 දක්වා ඉතාමත්ම ශීඝ්‍රතම වර්ධනය සිදු වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. ඒ අවුරුදු 9 තුලදී. ඊට පස්සේ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා ඩොලර් 7000ක් දක්වා පත් වෙයි කියලා. බලාගෙන හිටියා දැන් මේ ආර්ථික ඔස්තාරලා ඇවිල්ලා ඒක කරයි කියලා. මොකද සිදු වුණේ? ඒ අවුරුදු 5 තුලදී අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වුණේ ඩොලර් 30කින් පමණයි. අපේ රට මේ මොහොතේදී ඉතාම නිවැරදි තීන්දු ගන්න ප්‍රබල රාජනායකයෙකුගේ ආශිර්වාදය ලැබෙමින් සිටින්නේ. ඒ ජනාධිපතිතුමාට දැන් ඒ රට ඉදිරියට ගෙනියන්න නම් හොඳ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන, හොඳ අගමැතිවරයෙක් ඉන්න ඕන. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සිටින්නේ ඉහළම තැන. එතුමා කියන දේ කරන කෙනෙක් අප දුටුවා නිලධාරීන් ඉදිරියට වැඩ කරනකොට අපේ රටට ඕන එහෙම අගමැතිවරයෙක්. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේග ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මම කිව්වා ඒ දෙකම ඩබල් බැරල් තුවක්කුව කියන බැරල් දෙකම තමයි. එන්නේ එකම බුලට් එක. ඒ බුලට් එක තමයි රට සීමා වශයෙන් බෙදලා රටක් අස්ථාවර කරන්න පුළේ කුමන්ත්‍රණවල විශේෂිත දැනුම තියෙන පක්ෂ දෙකට වෙලා තියෙනවා. මම ඒ එහෙම කියන්නේ රටක් බෙදන්න පුළුවන් මේ ජාතීන් වශයෙන් වෙන් කරලා තමයි. ඒක ඒගොල්ලෝ දැන් යම් තාක් දුරට කරගෙන ඉවරයි. ඔබතුමන්ලා මූතුරු ප්‍රදේශයේ යන්න පුළුවන් නම් හරිම තකරන් ගෙවල් වල මැටි ගෙවල් වල ඉන්න ජනතාව තාම තියෙනවා. අවුරුදු 20ක් පාලනේ ඒගොල්ලන්ගේ. ප්‍රාදේශ සභාවක් බැලුවොත් මුස්ලිම් කොංග්‍රස්. තව පැත්තක ප්‍රාදේශ සභාව බැලුවා නම් ACMC රිෂාඩ් බදුරුදීන් ඇමතුමාගේ පක්ෂේ ජනතාවට වැඩක් කරපු කට්ටියක් නෙමෙයි. හෙන්චයියලට කරපු පක්ෂ දෙකක් තමයි. ඡන්ද ගුණ්ඩු දීලා ඡන්ද අරන් තියෙන මේගොල්ලෝ දශක දෙකක්. ඔය දශක දෙක තමයි රටේ බෙදීම් ඇතිවීමට මුල් අඩිතාලම කියලා මම කියන්නේ. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.